කූඹි කරදරය අපි හැමෝටම පොදුවේ තියෙන දෙයක්. ගම්බද නාගරික කියා ભેදයක් ඒකට නැහැ. කෑම බීම කිසිම දෙයක් තියාගන්න බෑ කූඹි නිසා කියලා ඔබ අනන්තවත් මැසිවිලි නගනවා ඇති. වැස්ස කාලේට කූඹි කරදරේ වැඩි. වැස්සක් ආසන්න වන විට කූඹි නිවාස අභ්‍යන්තරයට එන නිසා තමයි ඒ. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්. කළු කූඹි, නයි කූඹි, ඇඹලයි, රතු කූඹි, තෙල් කූඹි, කාකයෝ, තව හුලන් කූඹි ආදී වශයෙන් කූඹි වර්ග රාශියක් ඉන්නවා. මේ කූඹින්ගෙන් තියෙන කරදරත් කූඹි වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. සමහර කූඹි පොලිතින් මලු පවා කපාගෙන ඇතුළට ගිහින් කෑම විනාශ කරනවා. කූඹි විනාශ කරන්න කියන එක හිත හදාගෙන අපට ඔබට කියන්න බෑ. මොකද සතුන් විනාශ කිරීම පාපකාරී කටයුත්තක් නිසා. ඉතින් ඔවුන් නිසා වන හානිය වළක්වා ගන්න අපට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔවුන් එන එක වළක්වන එක. කූඹි එන එක නවත්වන්න ගොඩක් ක්‍රම තියෙනවා. මේවා අතරින් සරලම සහ ආරක්ෂාකාරීම ක්‍රම කිහිපයක් ගැන තමයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. කූඹින්ට ජලය හරහා ගමන් කරන්න බෑ. ඔවුන් එහෙම යන්නේ නැහැ. ඒ නිසා ජල බාධක යෙදීම හොඳ ක්‍රමයක්. කෑම දමා තිබෙන භාජනය ඊට වඩා වට ප්‍රමාණයෙන් විශාල බඳුනක් තුළ තබා බාධකයක් සිටිනසේ ජලය පෙරවීම කරන්න පුළුවන්. හැබැයි මේ ජලබඳුන්වල ජලය දවසින් දවසම ඉවත් කර අලුත් ජලය පුරවන්න අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් කූඹින්ට වඩා භයානක මදුරුවෝ හැදේවි. රටහුණු කියන්නේ කූඹින්ට විකල්ෂකයක්. කූඹි එන තැන බලලා ඔවුන් ඇතුළට එන්න බැරි වෙනසේ රටහුණු වලින් ඉරක් හෝ වටරවුමක් අඳින්න. ඔවුන් රටහුණු වටරවුම තරණය නොකරන්නට වග බලා ගන්නවා සිකුරුයි. විනාකිරි කූඹින්ට විකර්ෂකයක් විදියට ක්‍රියා කරනවා. වතුර සමග විනාකිරි මිශ්‍ර කර ස්ප්‍රේ කිරීමෙන් කූඹි එන්නේ නැති වේවි. කූඹි මතුවන තැන්වලට ස්ප්‍රේ කළත් කමක් නැහැ. දවසට කිහිප වාරයක් මේ ස්ප්‍රේ කිරීම කරන්න වෙනවා. හතර වටෙන් අපේ චැනලය සමග රැඳී සිටියාට ඔබට ස්තුතියි. ඔබ තවමත් අපේ චැනල් එක subscribe කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් icon එක මත click කර subscribe කරන්න. මෙවිට ඔබට අපගේ නවතම video ගැන දැනුවත් වෙන්න පුළුවන්.